මගේ කොන්දත් රිදෙනවා බං. අයියෝ බලපංකු, ඉතින් අපිටත් තුනු හරියක්. ගිය අය ගියා, අපි එපැයි විඳවන්න. කොච්චර හොඳට කරලා ගියාද කිව්වෝ? වෙලාවකට තෙල් එනකම් බලන් ඉන්නවා, වෙලාවකට පොහොර එනකම් බලන් ඉන්නවා, දැන් ඉතින් අඟුරු වෙනකම් බලන් හිටපංකෝ. කාංචනා, කාංචනා, මෙහෙ එන්නකො ළමයි පොඩ්ඩක්. මොකද අම්ම කෑ ගහන්නේ? බත්ත පාලටත් ඇහෙනවා සද්දේ. ලැජ්ජාපේ බෑ මට. ඇයි උඹ අර කිර ලැබ දෙක කනේ ගහගෙනද හිටියේ? මේ ඒක නෙවෙයි බං. අර මේ එනවා කිව්ව අඟුරු ටික තාම ආවේ නැද්ද? නැද්ද කොහෙද අම්මා? මං කොහොමද අනේ අනිත් එක ඕවා දන්නේ? ඒ බං, දැන් ඔය එනවා කිව්ව අඟුරු ටික එන්නේ අඟහරු වල ඉඳන්ද? නැත්තම් ඉතින් මෙච්චර කාලයක් යන්නේ නැරේ නේද? ආමේ අඟහරු වල ඉඳලා ස්විච් එක පත්තු කරාම මේ ගාන්ට පත්තු වෙන්නේ ලයිට් ටික. අයියෝ දන්නේ නැද්ද අම්මා ඉතින් අපේ රටේ වැඩ. අනික ඉතින් අනේ මන්ද ඔයත්. අනේ බෝලාගේ වැඩ. මේ කාංචනා, පුළුවන් නම් අර පහළ ගෙදර ළමයත් එක්ක ගිහිල්ලා මේ පොල් කටු අඟුරු ටික අර විදුලි මෝලට දීලා වරෙන්කෝ. එතකොටවත් ඉතින් ඔය මෝල දුවවයිනේ නේද? නැත්තම් ඉතින් මුළු ජීවිත කාලෙම කට්ට කළුවරේ තමයි ඉන්න වෙන්නේ. හොඳේ ක්‍රීම් ටිකක්වත් ඇඟේ ගන්න විදියක් නෑ බං. කරන් ගියාම දාඩියට අපරාදේ ලස්සියක් දීලා ක්‍රීම් එකක් ගෙනාව සුදු වෙන්න වැඩක් නෑනේ. අම්මට පිස්සු දම්මේ. ඔය අඟුරු හොඳයි දත් මදින්න. හෑ? තීත් මදින්න. විදුලි මෝලක් දුවවන්න ඔය අඟුරු හරියන්නේ නෑ. මං යනවා යන්න. අනේ උඹලා දන්න කිහිල් මල. කරන්ට් එක නෑනේ. අනේ මන්ද මුන්න කාංචනා, මේ මං උඹෙන් මේ අහන්නම හිටියේ. මොකක්ද අම්මා? ඔය අර මේ පුත්තල මේ විදුලි මෝල හැදුවේ කවුද බං? ඒක මේ චීනෙන් හැදුවේ. හැබෑට චීන රටේ මිනිස්සු හරි දස්සයිනේ නේද බං? ඇයි අනේ ඕක මොකක්ද? අපේ රටේ රේල් පාලවුලුත් හැදුවේ සුද්දෝනේ. උඹලටත් ඉතින් සුද්ද හදපු රේල් පාරවල් තමයි හැමදාම හොඳ. චීනෙන් හදපු මේ වගේ විදුලි මෝලවල් නැති වුණා නම් ඉටිපන්දම් ගහගෙන තමයි බොලට ඉන්න වෙන්නේ හැමදාම. අනේ මන්ද අම්මා, අර නැවාව නම් මේ ප්‍රශ්න ටිකක් අඩුයිනේ නේද? මේ බං, හැබෑටම ඒ නැව ගිලු නවද්ද? ටයිටැනික් නැව වගේ? එහෙම නැත්තං තෙල් නැතුව අතර මඟ නතර වෙලාද දන්නේ? අයෝරි මා. හැබැයි මේ අම්මා කියන්න බෑ හොඳේ, ඇත්තටම එහෙම වෙලාද දන්නේ? හ?
අනේ මගේ දෙයියනේ මට බෑ මට බෑ මගේ පපුව අනේ අම්මි ඔයාට මොකද්ද මේ උනේ අනේ අම්මි කතා කරන්නකෝ ඔයාට මොකද්ද උනේ අයියෝ අම්මි කතා කරන්නකෝ අනේ අම්මි නෑ බං මම මේ බැලුවේ අඟුරු නෑ නැව නැති නිසා නැව නෑ තෙල් නැති නිසා ඉස්සරහට ඇඳන් ඉන වස්ත්‍රෙත් නැති වෙයිද දන්නේ නෑ බං ආ කියන්න බෑ හැබැයි හොඳේ එහෙම වෙන්නත් පුළුවන් හැබැයි ඉතින් ගාවගේ කතා බහින් ඇහුන මේ දවස්වල ලාංකිකයෝ වැඩි වශයෙන් කතා කරන වචන පහක් චීන භාෂාවෙන් කොහොමද කියන්නේ කියලා අද මං ඔයාලට කියලා දෙන්නයි යන්නේ. පළවෙනි වචනේ තමයි පොල් කටු අඟුරු. පොල් කටු අඟුරු වලට චීන භාෂාවෙන් කියනවා යේක චයිතන්. යේක චයිතන්. යේක චයිතන්. මෙන්න මේ වචනේ අපිට මේ විදිහට සෙන්ටෙන්ස් එකක් ඇතුළත භාවිත කරන්න පුළුවන්. 最近在停电的情况下, 斯里兰卡人用叶壳柴蛋来做饭. 最近在停电的情况下, 斯里兰卡人用叶壳柴蛋来做饭. 什么意思? 最近 කියලා මේ දවස්වල 在停电的情况下, 위두리 විසන්දිවන අවස්ථාවල, 斯里兰卡人, 斯里兰卡人, 用 භාවිතා කරනවා 叶壳柴蛋. පොල් කටු අඟුරු ලයි සෝෆන් භාවිතා කරලා කෑම හදන්න. ඉතින් මෙන්න මේ සෙන්ටෙන්ස් එකෙන් කියන්නේ එතකොට මේ දවස්වල ශ්‍රී ලාංකිකයෝ විදුලිය විසන්දිවන අවස්ථාවල පොල් කටු අඟුරු භාවිතා කරලා කෑම හදනවා කියලා. සුයිජින් සයි තින්දියන් ද චින්ක්වංශා සිලි ලංකාරෙන් යොන් යේක චයිතන් ලයි සෝෆන්. හව උමකා ශායික දෙවනි වචන තමයි මේ දවස්වල විශේෂම ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය මාතෘකාවක් තමයි පැහැපත් වෙනවා කියන එක. විශේෂම ගෑන ළමයි අතර. ඉතින් අපි බලමු මේ පැහැපත් වෙනවා එහෙනම් එහෙමත් නැත්නම් සුදු වෙනවා කියන මෙන්න මේ වචනේ කොහොමද චීන භාෂාවෙන් කියන්නේ කියලා. පියන් පයි. පියන් පයි. බියන් කියලා කියන්නේ පත් වෙනවා. පයි කියලා කියන්නේ සුදු. එහෙනම් බියන් පයි. අපිට මේක සෙන්ටෙන්ස් එකක් ඇතුලේ මෙන්න මේ විදිහට භාවිත කරන්න පුළුවන්. මී බියන් පයි ද මී මිෂෙෂම්ම මී බියන් පයිද මී මිෂෙෂම්ම මී ඔයා බියන් පයි. බියන් පයි කියලා කියන්නේ සුදු වෙනවා පැහැපත් වෙනවා. මී 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 කියලා කියන්නේ රහස. ෂෂම්ම ෂම්ම කියලා කියන්නේ මොකක්ද. එහෙනම් මී බියන් පයිද මී මිෂෙෂම්ම ආ පැහැපත් වුණ සුදු වුණ රහස මොකක්ද. හරි ෂයිග ඊළඟ වචනේ තමයි පවර් කට්. පවර් කට් එකට චීන භාෂාවෙන් කියනවා තින්දියන්. තින්දියන්. හරි මේකත් අපිට මෙන්න මේ විදිහට සෙන්ටෙන්ස් එකක් ඇතුළේ භාවිත කරන්න පුළුවන්. නීමන්ජා ජීදියන් තින්දියන්. නීමන්ජා ජීදියන් තින්දියන්. නීමන්ජා කියලා කියන්නේ ඔයාගේ ගෙදර. ජීදියන් ජීදියන් කියන්නේ කොයි වෙලාවටද කීයටද. තින්දියන් තින්දියන් කියන්නේ කරන්ට් එක යන්නේ පවර් කට් එක වෙන්නේ. නීමන්ජා ජීදියන් තින්දියන්. හරි ඊළඟ වචනේ තමයි රේල් පාර. රේල් පාරට අපි කියනවා තියලු. තියලු. හරි තියලු. එතකොට අපි දන්නවනේ ලංකාවේ තියෙන රේල් පාරවල් හදලා තියෙන්නේ බ්‍රිතාන්‍යයන් විසින්, ඉංග්‍රීසි ජාතිකයෝ විසින්. එතකොට අපිට මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. ශ්‍රී ලංකාද තියලු ෂේ යෝ ඉංගෝරන් ෂුජියන්ද. ශ්‍රී ලංකාද තියලු ෂේ යෝ ඉංගෝරන් ෂුජියන්ද. ශ්‍රී ලංකාද තියලු ෂේ යෝ ඉංගෝරන් ෂුජියන්ද. ෂමීස දැමඟර කලින් කිව වාක්‍යම තමයි මෙතනක් තියෙන්නේ. ශ්‍රී ලංකාද තියලු ලංකාවේ තියෙන රේල් පාරවල් යෝ යෝ කියලා කියන විසින් ඉංගෝරන් කවුරු විසින්ද බ්‍රිතාන්‍යයන් හෙමත් නැත්නම් ඉංග්‍රීසි ජාතිකයන් විසින් ෂිව්ජියන්ද හදලා තියෙනවා. හරි ඊළඟ වචන අවසාන වචනේ තමයි ජලවිදුලි බලාගාරය. ජලවිදුලි බලාගාරයට චීන භාෂාවෙන් කියනවා ෂුයිදියන් ට්‍රන්. ෂුයිදියන් ට්‍රන්. ෂුයිදියන් ට්‍රන්. හරි මේ කතාව බලමු කොහොමද වාක්‍යයක් ඇතුලේ භාවිත කරන්න කියලා.
中国人在斯里兰卡进行一些水电站工程。中国人在斯里兰卡进行一些水电站工程，什么意思？中国人给了给你请的家的叫在斯里兰卡，斯里兰卡为进行，进行给了给你，可是跟你讲的话，一些什么哈的那段地港，水电站，家里维多利巴拉嘎的工程，为阿普的。හෙනම් මේකෙන් කියන්නේ චීන ජාතික ලංකාව ඇතුලේ ජල විදුලි බලාගාරේ ව්‍යාපෘති කිහිපයක් පවත්වාගෙන යනවා කරගෙන යනවා කියන එක. චුංගෝ රන් සැයි ශ්‍රී ලංකා ජින්ෂින් ඊසිය ශුයි දියන් ට්‍රන් ගොංචොං. හරි. එහෙනම් අපි මුලින් ඉඳලා බලමු අද අපි ඉගෙන ගත්ත වචන පහ ආයෙ පාරක්. පළවෙනි වචනේ තමයි යේක චයිතන්. යේක චයිතන්. දෙවෙනි වචනේ බියන් පයි. බියන් පයි. බියන් පයි. තුන්වෙනි වචනේ තින්දියන් තින්දියන් හතරවෙනි වචනේ තමයි තියලු තියලු පස්වෙනි වචනේ ශුයිදියන් ට්‍රන් ශුයිදියන් ට්‍රන් හාව් ඔමෙන් චින්තියන් තාවචර් ෂැට්ස සැයිජියන් බයි බයි